ආයුබෝවන්. ඔබත් කොට නිසා විහිළුවකට ලක්වෙච්ච පුද්ගලයෙක්ද? එහෙනම් මේ වීඩියෝක ඔබටයි. අද කතා කරන්නේ උසයාමට බෙහෙම්ම උදව් වන සාර්ථක ව්‍යායාම් කීපයක් පිළිබඳව. ඉතින් එංගලන්තයේ ඇලිස් රොබින්සන් නැමති කාන්තාව මෙම ව්‍යායාම් භාවිතා කරලා සතියක් ඇතුළත සෙන්ටිමීටර් 1.5ක් උසගිය බවට පවසනවා. තමන්ගේ කොදු ඇට පේලිවල පරතලය අඟල් 0.003ක් සිට අඟල් 0.007ක් දක්වා ඉහළ නංවා උසගිය බවට ඇය සඳහන් කරනවා. මනා ශරීර ඉරියාවක් තැබීමද උස පෙන්වීමට වැදගත් වෙනවා. දැන් අපි මේ ව්‍යායාම් පිළිබඳ කතා කරමු. පාපැදි ධාවනය. පාපැදි ධාවනය කිරීමෙන්ද උසයා හැක. පෙඩලේ කරකැවීමට කකුල ඇදෙන උසකට පාපැදිය සීට් එක අප සකස් කළ යුතු වෙනවා. දවසකට පැයක් පමණ පාපැදිය පැදීමෙන් අවශ්‍ය ප්‍රතිඵල අපට ලබාගත හැකි වෙනවා. බාර් එකක එල්ලීම. හැමෝම පවසන දෙයක් වන්නේ බාර් ගැහවම උස යනවා යන වැකියයි. නමුත් බාර් එකක එල්ලීමෙන් අපේ කොඳුරට පේලිය හා බඩේ මස්පිඩු ශක්තිමත් කරනවා. එයින් අපගේ කොඳුරට පේලිය ඇදීමකට ලක්වෙනවා. දිනකට විනාඩියක් හෝ දෙකක් එල්ලී සිටීම ප්‍රමාණවත් වෙනවා. උර හිසින් හිට ගැනීම. මෙය හරියටම ඔලුවෙන් හිට ගන්නවා වගේ, නමුත් මෙතන අත් දෙක වෙනුවට උර හිස තමයි භාවිතා කරන්නේ. උර හිසින් හිට ගැනීමේදී කකුල් දෙක හැකිතරම් උසට එසවිය යුතුය. අපගේ ශරීරය අංශක 90ක කෝණයකට මෙසේ එසවිය යුතු වෙනවා. කෝබ්‍රා ව්‍යායාමය. මෙම ව්‍යායාමය තුළින් අපගේ බඩ, පපුව හා කකුල් හොඳ ඇදීමකට ලක් වෙනවා. මේ සිදු කිරීමේදී හොඳින් හුස්ම ගැනීම වැදගත් වෙනවා. කළ යුත්තේ බිම දිගාවී වැලමිට කෙලින් වන තෙක් උඩුකය එසවීමයි. ස්කිපින්. මෙම ව්‍යායාමයට ස්කිපින් රෝපයක් අවශ්‍ය වෙනවා. එසේ නොමැතනම් එකතැන උඩ පැනිය හැකිය. බාස්කට්බෝල් ක්‍රීඩාවේ නියලීමද මෙයට සමානයි. අස්ථි හා මස්පිඩු ශක්තිමත් වීමෙන් උස යාම තවත් ලෙහෙසි වෙනවා. පිහිනීම. පිහිනීම මෙම ව්‍යායාම සියල්ලටම වඩා ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා. වතුරේ සිටින විට කොඳු ඇට පේලියට දැනෙන බර ඉතා අඩුවීම නිසා පිහිනීම තුළින් ශක්තිමත් වෙනවා. ඒ නිසාම උස යාමේ ක්‍රියාවලිය තවත් පහසු වෙනවා. මේවාට අමතරව අප ලබා ගන්නා ආහාර වේලද වැදගත් වෙනවා. උස යාමට නම් කැල්සියම්, යකඩ, විටමින් D අඩංගු ආහාර අනුභව කරන්න. අවසාන වශයෙන් මෙම ව්‍යායාම වලින් පසුව ශරීරයට හොඳ විවේකයක් අවශ්‍ය වෙනවා. ඒ නිසාම පැය 8ක පමණ හොඳ නිින්දක් ලබාගත යුතු වෙනවා. තවද පැවසුවහොත් විනාඩි 10ක් පමණ උඩුබැලි අතර නිදා ගැනීමෙන් කොඳුරට පේලිය ඇදෙන බවටත් වෛද්‍යවරු පවසනවා. ඉතින් යාළුවනේ, මෙවැනි වීඩියෝස් දිනපතා නැරඹීමට channel එකට අනිවාර්යෙන් subscribe කරන්න. ඕගලන්ට ජය වේවා.